Là con học từ đi sau kia đó. Gì này á? Sir, Bấm y là con mặt để ghé Ủa, thì gì này á? Mà sáng như tớ với cơ tục tớ rừng. Là câu học từ đây sao kéo về đây áo mà sao hít tao về cực tầm mê pha cho mình đến là trả hình dạng thì gần gần thì cái xa hẹn mô mất à còn tất cả các cái gì rồi hai mà tụi tao lìa gần Pradhan mà tụi tao thang kia ai cực tụi kìm thì kia thì nghĩ là khá tin nè mẹ có tạo quá đó là gì anh phải thì cần gì cơ có đây thì mẹ có bị phụ luôn đấy kia là bà nó mua phí đi cơ à tạm thì có cái cơ tư cơ là mẹ có mà nó mẹ thay bè cơ tư cơ là nó mẹ có đấy à tao cũng phải mà đào về đấy phải mà đến cái đi mong bà nó có đi phải nữa nên cái cơ tư cơ phải cơ tư cơ đấy kiri mày có ai mà mang đi làm thì mang đi làm bao lâu pody pody đi đến nào cũng sẽ pody mà đấy thì có cái gì không right bên đây mày gì vậy à đem mặt mày à anh bé hàng ok mày hút cả đứa bên đi sao mà mày cái thứ bốn đi cái đàn lắm còn đấy à hai bé mà nó mày anh cũng quên đi mà mày ira tu kelly quên đi mà cái đó kia là em mà bé kelly đó là em mà bẻ hồn đấy thế nên mà mano bên mà hạt đàn luôn mano bên hạt đàn luôn hạt đấy cảm giác lúc tập thì đam bên bên cái đó phải bên đấy có thể liên tâm hạt đàn đấy hạt đấy mano bên hạt đàn luôn hãy để nó hạt đấy hãy để nó ăn có cái ở chỗ này mình phụ luôn đấy biết bảo là hari đó mình đi tuổi đi nếu chưa đàn nữa còn đây đi ăn đi Alo ấy, đây là thằng ấy, đó hà nam ấy, tôi nói bà hai giờ tay, tôi là hai hà tay, đó hà nam ấy, đó hà ai bị xe cái thì xe cái hari ඔන්න පටන් ගත්තා උත්තර දාන්න දැන් මෙතන ඉඳලා මිනිත්තු ඇදෙන්න විනාඩියයි හරි තාම වෙලා තියෙන තව ඉවරයි සර් හරි තාම පොඩ්ඩක් වෙලා තියෙනවා චුට්ටක් ඉවරයි සර් හොඳයි වෙලාවක් තියෙනවා ආයි වෙලා විවරයි වෙලා විවරයි හොඳයි දැන් ඔන්න බලමු පිළිතුරු හරිද කියලා ඔයාලා පාට් පේපර්ලක් අරගෙන හරි දාගන්න හොඳේ හරි දාගන්න 8යි 7යි 15යි
දැන් මනෝමයනේ හැදුවේ නේ 10යි 9යි 19යි 3යි 5යි 8යි 12යි 7යි 19යි 10යි 21යි 31යි 17යි 2යි 19යි 8යි 5යි 13යි 2යි 9යි 11යි හොඳයි හරි මේව තේරම හරියන්න ඕනේ මොකද දන්නවද මේවා අර පරණ පාඩම් වල නේද ඒවා අපි මනෝවිද්‍යාව හරි හොඳයි දැන් ඔන්න අපි පාඩමට එනවා අපේ ප්‍රධාන පාඩම නේ දැන් ඉතින් ඔයාලා අහගෙන ඉන්න විතරයි තියෙන්නේ තේරුණාද අහන් ඉන්න විතරයි මොකුත් ලියන්න යන්න එපා ලියන්න යන්න එපා හොඳේ හයි දැන් සර් මෙතන ගාන ලියන ඔයාලා ලියන්න යන්න එපා හොඳේ හොඳයි 2546 2546 එකතු කරන්න ඕන 1235 1235 එකතු කරන්න ඕන කියලා මේ වගේ ගාණක් ඔයාලට ලැබෙනවා. ලියන්න යන්න එපා. right. දැන් ඉතින් මේ වගේ ගාණක් අපි කොහොමද එකතු කරන්නේ? නේද? ඉතින් පුතේ දැන් මේ වගේ ගාණක් ලැබුණොත් ඔන්න අපිට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේක අපි ලියා ගන්නවා මොකද දන්නවද ස්ථානීයගේ වගුවක ස්ථානීයගේ වගුවක හරි මෙන්න මේ වගේ වගුවක් ඔයාලා ලියන්න යන්න එපා මස්තර පේනම විතරයි ඔව් මේ ස්ථානීයගේ වගුවක් කියන මෙන්න මේ වගේ එකක් ස්ථානීයගේ මෙතන තියෙනවා 1 ඒවා 10 ඒවා 30 ඒවා 16 ඒවා නේ 10ස් එතන 6ක් දාගන්න. හරි දැන් මේක ඇතුලේ ලියමු අපි මේ සංඛ්‍යාව. 2546 ලියන්න යන්න එපා කවුරුත් නේ. ඊළඟ 1235 1235 ලියලා අපි දැන් යටින් එකතු කරන්නත් එපායි නේ. එකතු කරන්නත් එපායි. මේක එකතු කරන්න තියෙන්නේ. හොඳයි. ඉතින් දැන් අපි මේ වගේ නේද? දැන් ඔයාලට දැන් උතර පැහැදිලි මොකක්ද? 1 ඒවා කොච්චර තියෙනවද? 10 ඒවා කොච්චර තියෙනවද? නේද? ඔන්න හොඳට පැහැදිලි. නේ? 1 ඒවා 6ක් තියෙනවා 5ක් තියෙනවා. මුලින්ම අපි එකතු කරන්න ඕන පුතේ 1 ඒවානේ නේද? 1 ඒවානේ. හරි දැන් මෙතන 1 ඒවා 6යි 1 ඒවා 5යි එකතු කරන්න. 11ක් කියලාද නේද? හය පහයි 11යි සර් 11යි 11 කියන එකේ අපි 1 ඒවා විතරයි මෙතන තියන්නේ නේද 1 ඒවා 11 එක එකක් ඉතුරු වෙනවා අපි කියන මේ පැත්ත නේද 10 ඒවා తీරුවට කියන මේ 10 ඒවා එකක් ඉතුරු නම් ඒක අපි 10 ඒවා తీරුවට කියනවා හොඳයි දැන් මෙතන එකතු කරන්න තියෙනවා ඔව් මේක අතුපාඩි ලියමු අතුපාඩි ලියමු 5 6 11 9 11 2 1 3 එපා පොඩ්ඩක් ඉන්නකෝ පොඩ්ඩක් ඉන්නකෝ හරි දැන් එකතු කරන්න දුන්නේ මෙන්න මේකනේ අපිනේ මෙන්න මේ ගාන තමයි අපිට එකතු කරන්න දුන්නේ 2546ට 1235 නේද ඕකනේ එකතු කරන්න දුන්නේ හොඳයි අපි ඕන ඝන තරාවකත් එකතු කරලා බලමු මේක
එතකොට තවත් පැහැදිලි වෙයි ගණ කරා මොකක් එකතු කරලා බලන්න. හොඳයි මම ගණ කරා මොකක් තියෙනවා. එකේවා දහයේවා තියේවා දහසේ ඒවා. හයි. 2546 නේ? 2546. ඒතකොට 10 ඒවා 2යි. මෙතන 10 ඒවා 5යි. 10 ඒවා 4යි. 1 ඒවා 6යි. 2 3 4 5 6. ඕකට එකතු කරන්න ඕන තව දාන්න ඕන. නේ? තව දාන්න ඕන 1 ඒවා 5. ඉතින් මේකට 1 ඒවා 5ක් දැම්මොත් එහේ මොකද වෙන්නේ? අර අපි දාලා බලමු. 1යි 2යි 3යි 4යි 5යි. දැන් මේ ඔයාලගේ අතේ ගණන් කරාමොත් තියෙනවා මේක කරලා බලන්න පුළුවන්. දැන් බලන්නකෝ ඉතින් මෙතන 5ක් දැම්මම ඔක්කොම 11ක් තියෙනවනේ නේ? 11ක් තියන්න බෑ මේකේ උඩරිම තියන්න පුළුවන් 9යි. නේද? ඔව්. උඩරිම තියන්න පුළුවන් දැන් මෙතන 10 ඒවා මේ 1 ඒවා తీරුවනේ නේද? හරි. එතකොට උඩරිම අපිට තියන්න පුළුවන් 9යි. හැබැයි දැන් 11 මේ 10 ඒවා එකක් තියනවා. ඒ 10 ඒවා එක අපි 10 ඒවා පැත්තට ගේන්න ඕන. නේද? ඔව්. එතකොට අපි මෙතන 11 තියන්න බෑ අපිට ඉතුරු වෙන්නේ 1යි. ඉතුරු වෙන්නේ 1යි. නේ? එතකොට අපි මෙන්න මෙතන 1ක් ඉතුරු කරගන්න පුළුවන්. අර 10 ඒවා ටික අපි මේ පැත්තට ගේනවා. එහෙනම් හැබැයි ඒක එන්නේ එකක් වෙලා නේද? එකයි මෙතන තව තුනක් තියෙනවා. ඒතකොට අපිට මෙතන හතරක් දාන්න පුළුවන්. හතරක් දාන්න පුළුවන්. ආ පැත්තේ ගියාම මේ පැත්තේ. මේක ඔයාලා අතේ කරලා බලනො නැත්නම් ඉතින් පැහැදිලි වෙන්නේ නැහැ අපිට. නේද? 10 ඒවට ප්‍රශ්නයක් නැහැ. තව දෙකක් දාන්න පුළුවන්. 1 ඒවට ප්‍රශ්නයක් නැහැ. තව මේ 10 ඒවටත් ප්‍රශ්නයක් නැහැ. තව එකක් දාන්න පුළුවන්. අපිට ගණන් කරාම උත්තර කරලා බලුවොත් ඒ වගේ අපිට පැහැදිලි වෙනවා නේද? හරි. ඒක ඔයාලා නිකන් කරලා බලන්න. හොඳද? ගෙදර ගණන් කරාම තියෙනවද? හොඳයි දැන් මේකෙන් පැහැදිලිද නේද? ඒක ගැටලුවක් නැහැ. හයි එහෙනම් අපි ගාන ලියා ගන්න. ඔව් මේකත් කරලා බලමු නිකන්. දැන් නිකන් විදියට සාමාන්‍ය විදියට 6 5 11 11 එක 1ක් ඉතිරි 1යි 4යි 3යි 8යි 5යි 2යි 7යි 2යි 1යි 3යි. නේද? ඒ උත්තරේ මේනවා. හොඳයි ක්‍රම දෙකම ලියා ගන්නවා. ක්‍රම දෙකම ලියා ගන්න. ක්‍රම දෙකටම ලියන්න ඕන සංඛ්‍යා පිටියේ ලියන්න හොඳේ ස්ථානියගේ වගේ ලියන්න ඕනද? ඔව් ලියන්න ඕනද? හරි මේ යාති ගණන් හතරක් සර් දෙන්න. තනියම කරන්න ඕනේ. ඔව් ලියන්න ඕනද? ඔව් මේක ලියා ගන්න ඕන මේ ඊට පස්සේ මෙන්න මේ ගණන් හතර ඔයාලා තනියම කරන්න. සර් වගුවත් ඇඳ ගන්නද? ඔව් මේ වගුවක් නෙවෙයි පුතේ. ස්ථානියාගේ වගුවක් තමයි. මේක පොඩියට අඳින්නේ ලොකු අඳින්න එපා. මේ හොඳටම මතක තියා ගන්න ඕන එකක් තමයි මේ එහා පැත්තේ ගෙනාපු එක අනිවාර්යයෙන් සටහන් කරගන්න ඕනේ. නැත්නම් මේ වගුව අඳින්න ඕනද? නෑ නෑ අනිත් ඒවා වගුවක් අඳින්න අවශ්‍ය නෑ. මේ සාමාන්‍ය විදිහට කරන්නේ මේ සාමාන්‍ය විදිහට විතරයි කරන්නේ අපි. දැන් මේක වගු වෙනද අපි ගොඩක් පැහැදිලි වෙන්න ඕන නිසා. තේරුණාද? හරි මේ ගණන් හතර සාමාන්‍ය විදිහට විතරයි. මේ දෙවනි ක්‍රමය.
Bên nè. Đây có bên nè. ඔන්න ගණන් හතරක් දීලා තියෙනවා ගොඩක් වෙලා දෙන්නේ විනාඩි දෙකක් Say you are right. You were right, sir. You are right. Hatai, Hatai, Da Hatarai, Da Hatarai, Haki, Ekai, Hatai, Bindu, I see it. Ekai, Hatai, Bindu, I get to the Hatai, Hatai, Tunai, Kai, Hatarai, Hatarai, Kai,
හයයි. හයදහස් හාරසිය අසූ හතරාව නම් හරි. එමනම් හරිද දාගන්න. සෑරු අදදාගන්නද ඔව් පාට පැසලකින් හරියට දාගන්න. අටයි පහයි දහතුනයි නේද? දහතුනෙන් තුන එකක් ඉතිරි. එකයි එකයි හතරයි. හයයි. හතරයි තුනයි හතයි තුනයි දෙකයි පහයි. පන්දහස් හත්සිය හැටතුන. නවය එකයි දහය දහයි බිින්දුව එකක් ඉතිරි. දහයි බිින්දුව නේද? දහයම එහා පැත්තර ගෙනියනවා. දහයම මේ පැත්තර ගෙනිච්ච මේ දහය ස්ථානයට ගෙනාවම මෙතන මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. බිින්දුවයි එකයි පහයි බිින්දුවයි හයයි නවයයි බිින්දුවයි නවයයි අටයි එකයි නවයයි නවදහස් නවසිය හැට. හොඳයි අන්තිම එක බලමු. නවයයි අටයි දාහතයි දාහතේ හත එකක් තිබේ නේද? එකයි හතරයි තුනයි අටයි හතරයි තුනයි හතයි හතරයි තුනයි හතයි. හොඳයි right. නැවතත් අපි ස්ථානියගේ වගුවක් හඳිමු. හැමෝම අඳිමු. එක ටිකක් වෙනස් එකක් මීට වඩා චුට්ටක් වෙනස් ගන්න. right. ඔයි මේ වගුවෙන්ද ගන්නද? ඔව් වගුව. ආ මට කියන්න අමතක වුණා. මේක හතරම හරිනම් ලකුණු දාන්න හතරෙන් හතර. හතරෙන් හතර ලකුණු දාන්න. තුනක් හරිනම් තුන දාන්න. හොඳයි ඉස්තාලියගේ වගුවෙන් 1 ඒවා 10 ඒවා 30 ඒවා 16 ඒවා. ඔය ඉස්තාලියගේ වගුව ගොඩක් ලොකුට අඳින්න එපා හොඳේ. right. එකතු කරන්න තියෙන්නේ 4281ට 4281ට sorry 86ට 4286ට 3141ක් 3141ක් එකතු කරන්න තියෙන්නේ. එකතු කරන්න බලමුද? හරි අහන් ඉන්න. හයයි එකයි හතයි නේද? එතන ගැටලුවක් නැහැ. ඉතුරු වෙන්නේ හැබැයි මෙතන ඉතුරු වෙනවා. ඒවත් 8යි 4යි 12යි. 12යි 2 එකක් ඉතුරුයි. සියා ස්ථානයේ එකක් ඉතුරු වෙනවා. නේ? 10 ස්ථානීය සියා ස්ථානයේ තමයි එක යන්නේ. right. 1යි 2යි 1යි 4යි. මේ 2යි 1යි 3යි ඉතුරු එකත් එක්ක 4යි. 4යි 3යි 7යි. ආ ඔන්න උත්තරය ආවා. හොඳයි අපි නිකන් ලියමු සාමාන්‍ය විදිහට. 4286ට 3141ක් එකතු කරමු. හොඳයි අපි බලමු පිළිතුර එන විදිය. 6යි 1යි 7යි 8යි 4යි 12යි 2 එකක් ඉතුරුයි. 1යි 2යි 1යි 4යි 4යි 3යි 7යි 7427. තේරුණාද? එතෙන්දි පුතේ එකක් ඉතුරුනේ. එකක් ගෙන ගියේ අපි 10 ස්ථානයේ ඉඳලා 30 ස්ථානයේ. නේ? දැන් මේ ගණන් වල එක ස්ථානයේ ඉඳන් 10 ස්ථානයේ තමයි අපි එකක් රැගෙන ගියේ. මෙතෙන්දි ඊට වඩා වෙනස් වුණා. නේ? 10 ස්ථානයේ ඉඳන් 30 ස්ථානයේ. හොඳයි. ඒක තේරුණානේ? ඒ වගේ ගණන් හතරකුත් අපි හදමු. මේ જાති ගණන් හතර දුක් හදමු. මෙන්න පළවෙනි එක
Hồi ගණන් තුනක් හද මුලින් හතරක් ඕනේ. ඔද්දෑම හදන්න ඕනේ. විනාඩි දෙකයි දෙන්න. විනාඩි දෙකයි. තුන්සිය විසියට තුන්දහස් අසූ එක හරි බලමු එහෙනම් ගොඩක් අය ඉවරයි 7යි 1යි 8යි 8යි 4යි 12න් 2 1ක් ඉතිරි නේද 1යි 0යි 0යි 1යි එතන හරිද 3යි 2යි හරිද 5යි ඔව් හරිද 8යි 1යි 9යි 8යි 2යි 10න් 0 1ක් ඉතිරි 1යි 3යි 2යි 6යි 3යි 3යි 6යි මෙතන බලන්න 8යි 1යි 9යි 7යි 7යි 14න් 4 1ක් ඉතිරි 8යි 0යි 1යි 9යි 5යි 2යි 7යි 7949 හොඳයි ඒවට හරි දාගන්න ලකුණු තුනම හරිනම් තුනෙන් තුන දාන්න තුනෙන් තුන සෑමගේ ඔක්කොම හරි. හොඳයි ලකුණු. අගෙත් ඔක්කොම හරි. හරි. මෙන්න ඊළඟ තව ස්ථානියගේ වගුවක්. තවත් ස්ථානියගේ වගුවක් හඳිමු අපි පොඩි එකක්. දහයේවා එකේවා සියයේ ඒවා දහසේ ඒවා මං කරන්න අපේ වෙලාව ඉවර වෙගෙන ඉන්නේ එදහස් හාරසිය විසි එකට එදහස් හාරසිය විසි එකට එකතු කරන්න එදහස් හස්සිය තිස් දෙකක් එදහස් හස්සිය තිස් දෙකක් හොඳයි ඔව් සාමාන්‍ය එදහස් හාරසිය විසි එකට එදහස් හස්සිය තිස් දෙකක් එකතු කරන්න ආයෙත් එකතු කරමු බලන්න දෙකයි එකයි තුනයි තුනයි දෙකයි පහයි හතයි හතරයි එකොළහෙන් එක එකක් ඉතුරුයි අන්න
සියස්ථානෙන් දහසස්ථානෙට එකක් ගෙන ගියේ නේද? සියස්ථානෙන් දහසස්ථානෙ. එකයි 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 තුනයි. අපි සාමාන්‍ය දෙයක් බලමු 2 1 3 3 2 5 7 4 11 න් එක එකක් ඉතිරි 1 1 1 3 3100 ඔව්යි ඒකත් අපි ගණන් තුනක් දෙමු මේ ගණන් දෙකයි තුනක් නෑ හොඳයි පුතේ එහෙනම් ඒ ගණන් දෙක ඔයාලා ගෙදරදී හදන්න හොඳේ හදලා උත්තර ගන්න ෆොටෝ එකක් එවන්න මේකේ වැඩ ගොඩක් එවනවා මම හොඳද ගණිතේ වැඩ ගොඩක් වාට එවනවා